එකසිය අසුවෙන් නෙවෙයි වැඩ කරන්නේ, මතක තියාගන්නේ කියලා කියන. එකසිය අසුවෙන් වැඩ කරනවා නම් ඔ රටම එකසිය අසුව දැනගෙන තිබිය යුතු වෙනවා. එකසිය අසුවෙන් නෙවෙයි වැඩ කරන්නේ, රටම ධනගාවල තමයි වැඩ කරන්නේ, රටම බඩගාවල තමයි වැඩ කරන්නේ. එහෙමත් වැඩ කිරීමට දියසෙන්ට හැකියාව තියෙනවෙන්. ඔය එකසිය අසුවෙන් වැඩ ගන්න, එකසිය අසුව රජ කරන්න, එකසිය අසුව මටාවයි මම දියසෙන් කියලා පිළිගන්නන්න යන කට්ටියන්ට වැඩිය ඇත්ත දියසෙන් රටම දනගාව නොවෙන්. නිවන් දැකපු වුණොත් දනගාව නොවෙන්. 180 දැකපු වුණොත් දනගාව නොවෙන්. සමහරක් කට්ටියන්ට කීමට හැකියාව තියෙනවා අනේ උඹ අපි දනගාවයි. එහෙමත් කීමට හැකියාව තියෙනවා කට්ටියකට විතරක්. නමුත් වේලක් කර වේලක් කනවයි, ඊගා වේල කන්න විදියක් නැතේ කියන මිනිස්සු උඹලට වැඩිය ඉන්නවයි කියලා දැනගත යුතුයි. දියසෙන්ට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරපන්, අපිට ඕන විදියට අපි ඉන්න. එහෙම කියන කට්ටිය සුළු පිරිසක් වෙන්න ඉඩ තියෙනවා. හරම කියන කට්ටිය වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා කියලා කියනවා වැඩි වෙගෙන යනවෙ. අන්න දියසෙන් වැඩ කරන විදිය වෙන. රටම ධනගස්සවන්නේ එහෙම වෙන. ධනගස්සවල එන කෙනෙක් වෙන. මතක තියාගන්නයි කියලා කියන. රටම බඩගාවල එන කෙනෙක් වෙන. දියසෙන් කියලා කියන. රට ඇතුළේ නිවන් දැකපු කට්ටියත් ඉන්න ඉඩ තියෙනවා. දියසෙන්ගේ දොරටු අරගෙන ඉවෙලා ආ අපිට ප්‍රශ්නයක් නැහැ කියන කට්ටියත් ඉන්න ඉඩ. ඒත් මතක තියාගන්නයි කියලා කියනවා. තාම ඉන්නේ ගිනිගත් ගේ ඇතුලේ කියලා. තාම ඉන්නේ ගිනිගත් ගේ ඇතුලේ. මොකද තමල්ල මොකක් පිට රටින් ඉන්න කරගෙන කලමයි. ඕකේ ඇතුළේ ඉඳගෙන ඕන කන්න. රටම ගිනි තියලා තියෙන්නේ. තුන් හෙලේ ගිනි අවුලා ඒ ගින්නේ අපි දැවෙනා. ඊට පස්සේ තියෙන ඒවා ඔගොල්ලන් මීට කලින් කියපුවා වෙන. ඊට පස්සේ තියෙන ඒවා. අන්න එයා වඩම්මාගෙන, හරි කෙනා වඩම්මාගෙන රට යහපත් සුවපත් කරගත යුතු වෙන. කට්ටියකට හිතෙනවා අනේ මේ අපි පළුගස්ස කියලා. අපි කවදාවත් කිසිම නියඟයකට වැටෙන්නේ නැහැ කියලා. ඒවටත් බෙහෙත් තියෙනවෙන්. ඒවටත් සුලි සුලන් තියෙනවෙන්. උනගස් වගේ දිනු වෙච්ච කට්ටියන්ට කිසි ප්‍රශ්නයක් නැති වෙන. ඕන පැත්තකට නැමිලා අපහ කෙලින් වීමට හැකියාව තියෙනවා. පළුගස් වගේ ඉන්න කට්ටිය බිම දානවයි කියලා දැනගත යුතු වෙන. දියසෙන්. තනකොළගස්. තනක කොළගස් වලට තෙතමනයක් නැති වෙන. ඇයි මේ හඬ යනව නම් විතරක් මේක වරුසාව වෙනවයි කියලා මං කියලා තියෙනවා. අනිත් කිසිම හඬක් උඹලට ජලයක් වෙන්නේ නැහැ කියලා තියෙනවා. රටේ කී දෙනා දහන්නේ කියලා. ධර්ම වර්ෂාව කී දෙනෙකුට වැටෙනවද කියලා. මම 180 channel එකේ 1000කට වැටෙනව වෙනව. මෙතන ඉන්න 250න් 5කට 6කට වැටෙනව. කෝටි දෙකක් ඇසිය යුතු කතාවක් වෙන. මේක ධර්ම වර්ෂාව වෙන. මේ තෙතමනය නැතුව කිසිවෙක් නිවෙන්නේ නැති වෙන. මේ තෙතමනය නැතුව කිසි ගහක කොළයක් දාන්න නැති වෙන. සියලු දෙනා වේලෙනව වෙන. දියසෙන් කියලා කියන්නේ කියලා අවසන් කරන්න බැරි විෂයක් වෙන. විෂයක් ඇති කෙනෙක් වෙන. ලංකාව ඇතුලේ නැති වෙන. ලංකාව ඇතුළට දොරටුව දීලා දොරටුව ගමන් කරන්නේ නැහැ කියලා, මේ හඬ ගමන් කරන්නේ නැහැ කියලා කියන්නේ. උඹලා කතා කරන්න ගියන් පස්සේ පාළු වෙනවා. මේ හඬ දුන්නයින් පස්සේ සශ්‍රීක වෙනවා. උඹලා කතා කරන්න ගියන් පස්සේ වියලි බුම නිර්මාණය වෙනවා. නුඹලා කතා කරන්න ගියන් පස්සේ මේක අහලා නුඹලා කතා කරන්න යනවා. ඊට පස්සේ වියලි භූමි නිර්මාණය වෙන. මේ හඬ ගියොත් අන්න තෙතමනය අනිත්‍යවුන්ටත් උඹලට වගේ ලැබෙනවා. උඹලා වහින්න ගියාට, උඹලා වලාකුලක් වෙන්න ගියාට තොපිට වලාකුලක් වෙන්න බැරි වෙන. උඹලට වලාකුලක් වෙන්න ගියාට වලාකුලක් වෙන්න බැරි වෙන. ධර්ම වර්ෂාවක් වෙන්න බැරි වෙන. දියසෙන් කිසි දිනක ගිනි ගන්න ගේ ඇතුලේ නතර වෙන්නේ නැති වෙන. ඔව් වේලාසනින් දැනගෙන පිට වෙන කෙනෙක් කෙන. රටෙන් පිට වෙන. ඔව් දන්නව රටම ගිනි ගන්නවයි කියලා. ඔහුගේ වහල උඹේ වහලට වැඩිය ලොකු වෙයි. උඹේ වහල ඇවිල්ලා පර්චස් ගානක තියෙන එකක් වෙයි. නමුත් දියසෙන්ගේ වහල මුළු ලංකාවම වෙයි. දියසෙන්ගේ ගෙදර මුළු ලංකාවම වෙයි. ගේ ගිනි ගන්නවයි කියලා දැනගෙන රටෙන් පිට වෙච්ච කෙනෙක් වෙන. ඔහු නැවත වඩම්මා ගත යුතු වෙන්නේ වරුසාවකින් වෙන. වරුසාව මේ හඬ වෙන. රට පුරා යනවද කියලා අහන.